ගෝඩාවේ රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වුවා. ඒකෙදි තියෙනවා හෙදර් සේවාව පිළිබඳව, නර්සස්ලා පිළිබඳව තියෙනවා. නර්සස්ලා දැන් ගන්නේ ඩිප්ලෝමාවක්, ඒක උපාධියක් බවට පරිවර්තනය කරලා දෙනවා කියලා. ඉතින් මම දන්නේ මේක නොදන්නාකමද? මොකද හෙද සේවාවට, පරිපූරක සේවාවට උපාධියට ශිෂ්‍ය බඳව ගන්නේ 2005 2009 පිට වෙන උපාධිධාරීන්. අද වෙනකොට විශ්වවිද්‍යාල 6ක හෙද උපාධි දෙනවා. හෙද පීඨයක් ආරම්භ කළා තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ජයවර්ධනපුර පරිශ්‍රයේ. තට්ටු 14 බිලියන එකක් හදන්න පටන් අරගෙන ඒවා ඉදිරියට යමින් තියෙනවා. එතකොට පිටවෙච්ච උපාධිධාරීන් 2009 මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2015 වෙනකන් රාජ්‍ය සේවාවට බඳව ගත්තේ නැහැ. පිටවෙච්ච උපාධිධාරීන්වත් රාජ්‍ය හෙද සේවාවට, රාජ්‍ය සෞඛ්‍ය සේවාවට බඳව නොගත්ත ආණ්ඩුවක ජනාධිපති අපේක්ෂකෙක් තමයි මේ ප්‍රකාශය කරන්නේ. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ රටේ මිනිස්සු මුකුත් නොදන්නා අය කියලා. ජනාධිපති අපේක්ෂක සජින් ප්‍රේමදාස මහත්මයාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ පක්ෂමාරු කිරීම තහනම් කිරීම. ඒක නම් ඉතාමත්ම වැදගත් දෙයක්. ඊළඟට කියනවා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් හැටියට පත් කරන්නේ වෘත්තිකයන් හෝ කීර්තිමත් පුද්ගලයන් පමණයි කියන එක. දැන් බලන්න අපේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි SB සහනායක පරාදි කරෙව්වා. අපිට එපාම වෙලා. මෙන්න ඊළඟට බලනකොට ඊළඟ සමානේ අපි පරාද කරපු පුද්ගලයා ජාතික ලැයිස්තුවේ මේකට ඇවිල්ලා. මේක වැරදි දෙයක්, වැරදි ආදර්ශයක්. වෘත්තිකයන් ඒක ජයදේවදන ජනාධිපතිතුමා මේක ඉදිරිපත් කළේ ඒ අරමුණ ඇතුව. මේකට කියන්න රටේ ඉන්න ඉතාම ඉහළ මට්ටමේ වෘත්තිකයන්. ඒ වගේ අය පත් කරොත් තමයි අපිට රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී බුද්ධිමය දායකත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක සජිත් ප්‍රේමදාස මහත්මයා ක්‍රියාවරණයෙන් වුණ එක ඉතාම හොඳ දෙයක්. වෙනදාට අපිට හම්බෙන ප්‍රතිපත්ති මාලාවන්ට වඩා විශේෂම ගුණාංගය තමයි මේ මිහිපිට යථාර්ථයක් කරන්න පුළුවන් යෝජනා ගණනාවක් මේකේ තියෙනවා. මේ ආර්ථිකයේ පදනමට කිසියම් ආකාරයකට ශක්තිමත් ආරම්භයක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා දෙන්න පුළුවන්. මුළු ජාතික නිෂ්පාදයෙන් භාගයකට වඩා වැඩියෙන් භුක්ති විඳිනවා උපරිම පොහොසතුන් 20%. දුප්පත්ම 20%ට ජාතික ආදායම හිමිවන්නේ 4.5%. රටේ බදු ආදායම ගත්තොත් එහෙම වක්‍ර බදු හැටියට 85%ක් විතර එනකොට ඍජු බදු තියෙන්නේ 15%. එතකොට 5%කටත් වඩා අඩුවෙන් ජාතික ආදායමෙන් භුක්ති විඳින අය බදු ආදායමට 85%ක් දායක වෙනවා. මෙන්න මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන කාරණය මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන් වෙනවා. මෙන්න මේ බදු අනුපාතයේ අඩුම තරමින් 20-80 තියෙන එක 60-40 දක්වාවත් වෙනස් වෙන්න ඕනේ කියලා. නීති අධිපති වැරදි තැනකට ගියෝ. දැන් උදාහරණයක් හැටියට කෝටාබේ රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි කතාවෙම කියනවා මම ජනාධිපති වෙච්ච හැටි සිරගෙවල් වල තියෙන ඉන්න සියලුම සිරකරුවන් එළියට දා. ඒකේ තේරුම අපි කල්පනා කරන්න ඕනේ. අපි මේ පත් කරන්න යන්නේ ලංකාවේ ලොකුම නඩුකාරයාද නැත්නම් ජනාධිපතිවරයාද? එහෙනම් විනිශ්චයකාරවරු අවුරුදු ගණන් නඩු අහලා දීපු නඩු තීන්දුව වලින් සිරගත කරන ලද වැරදිකරුවන් ඔහුගේ කැමැත්තේ හැටියට මුදාහරිනවා කියලා කියන්නේ නීතිය ඔහු වතේ. ඒ උසාවියයි පොලිසියයි ඔබට බය හිතන තැනක් වුණොත්, ඔබට යුක්තියෂ්ට නොවන තැනක් කියලා ඔබ දන්නවා නම් කොහෙද යන්නේ? නඩු නැති රටට මොටපායාද සූර්යා. ඒක හරි ඛේදනීය තත්. මේ එන්නේ ඒ ඛේදනීය තත්වයට එක්නැලිගොඩට උනේ, ඒ බිරිඳට උනේ නඩුවක්වත් දාගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. තාජුදීන්ලගේ පවුලේ අයට නීති ඉදිරියටවත් එන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ 2015 වන තුරු. එහෙමනම් අපි මේ භුක්ති විඳින්නේ නීතියේ ආධිපත්‍ය සහිත රටක්.